පිලියන් දෙල සිට බුරැල්ලහරහා පිටකුටුව දක්වා ධාවනය කෙරෙන නව සුඛෝපභෝගී බස් රථ සේවයක් යෙදවීමට විරෝධය පළ කරමින් මාර්ග කිහිපයක පෞද්ගලික බස් රථ රියදුරන් විසින් බස් රථ වර්ජනයක් ආරම්භ කරන ලද්දේ පසුගිය 19 වෙනිදායි. කොට්ටාව සිට ගල්කිස්ස දක්වා මාර්ග අංක 255 සහ කොට්ටාව සිට බුරැල්ල දක්වා මාර්ග අංක 174 මාර්ගවල බස් රියදුරන් මෙලෙස වර්ජනය නිරත වූ අතර ඊට සහාය පළ කරමින් පිලියන් දෙල සිට පොල්ගස්සෝවිට දක්වා මාර්ග අංක 342 බස් රථ සහ පිලියන් දෙල සිට කොට්ටාව දක්වා මාර්ග අංක 296 යන මාර්ගයන්හි පෞද්ගලික බස් රථ රියදුරන්ද මෙම වර්ජනයට එක් වුණා. මේ හේතුවෙන් පාසල් සිසුන් සහ කාර්යාලීය සේවකීන්ට දැඩි අපහසුතාවයකට පත්වීමට සිදු වුණා. මගින් පත්වන අපහසුතාවය අවම කිරීම සඳහා ළඟම බස් රථය දෙවීමට ලංකා ගමනාගමන මණ්ඩලය පියවරගෙන තිබුණද එම බස් රථවල දැඩි මගී තදබදයක් දක්නට ලැබුණා. වර්ජනී නිරත වූ බස් රථ රියදුරන් පැවසුවේ මෙම නව සුඛෝපභෝගී බස් රථ ධාවනයෙන් ඉවත් කරන තුරු තම වර්ජනය අත් නොහරින බවයි. ඉවන් පසුබිමත් තුළ දින තුනක සිට ක්‍රියාත්මක වූ මෙම බස් වර්ජනය අවසන් කිරීමට එම බස් රථ රියදුරන් පියවර ගෙන තිබෙනවා. සිය ගැටලුවලට නිසි විසඳුමක් නොලැබුණද මෙම වර්ජනය තාවකාලිකව අවසන් කළ බවයි බස් රථ සේවකීන් සඳහන් කළේ. කෙසේ වෙතත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ප්‍රකාශ කළේ නව සුඛෝපභෝගී බස් රථ සේවය සම්බන්ධයෙන් ගෙන ඇති තීරණේ කිසිදු වෙනසක් සිදු නොකරන බවයි.